සාදරයෙන් පිළිගන්නවා නයිටා YouTube channel එක වෙත. අද සුවිශේෂී දවසක්. ඔබ දන්නවා මේ වෙන විටත් අපොස සාපෙල නැතිනම් ඔලෙවල් ප්‍රතිපල ඇවිල්ලා ලංකාවේ බොහෝ දෙනෙක් මම හිතන්නේ මේ අවුරුද්දේ පෙරවසර වන වලට වඩා විශාල ප්‍රමාණයක් අපොස උසස් පෙළ කිරීම සඳහා හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් අපේ තාරුණ්‍ය ගත්තම මේ අපොස සාපෙලෙන් පසු බොහෝ දෙනෙක් උසස් පෙළට යොමු වෙනවා සේම අතිබහුතර දෙනෙක් ඔලෙවලින් පසු වැඩ ලෝකයට පිවිසෙනවා. නැතිනම් ඔවුන් බොහෝ විට සාම්ප්‍රදායික අධ්‍යාපනයේ වෙනුවට වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙනවා. වෘත්තීය පාඨමාලා හැදෑරීමට ඔවුන්ගේ කැමැත්තක් රුචිකත්වයක් සහ පෙළඹවීමක් තියෙනවා. ඒ අනුව අද අපි නයිටා YouTube channel එක තුලින් ඔබත් එක්ක කතා කරන්න කැමති අපොස සාපෙලෙන් පසු නැතිනම් පාසල් ගමනින් නිමා කිරීමෙන් පසු ඔබ වෘත්තියක් ලෙස හෝටල් ශේෂ්ත්‍රය තෝරා ගන්නවා නම් මේ හෝටල් ශේෂ්ත්‍රයට පිවිසෙන ඔබට තිබෙන පාඨමාලා සහ එකී පාඨමාලාවෙන් පසු ඔබට තියෙන රැකියා අවස්ථා සහ ඒ රැකියා අවස්ථා පිළිබඳව දේශීය සහ විදේශීය වශයෙන් තියෙන පුහුණු සහ රැකියා අවස්ථා පිළිබඳව අද අපි ඔබත් එක්ක කතා කරන්න කැමතියි. එහෙනම් මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මම අද ලංකාවේ සුවිශේෂී චරිතයකට ආරාධනා කරා අපි නයිටා කැනිමඩල ස්ටුඩියෝ එකට. ඒ තමා අපේ ධම්මික දසනායක මහත්මයා. මම ප්‍රථමයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට ධම්මික මහත්මයා කවරෙක්ද, ඔහුගේ වැදගත්කම, ඔහු අපි මේ මැදිරියට කැඳවා ගැනීමට හේතුව මොකක්ද කියන කාරණය ප්‍රථමයෙන්ම කතා කරන්න. ඇත්තටම ධම්මික දසනායක මහත්මයා ලංකාවේ හෝටල් ශේෂ්ත්‍රය පිළිබඳව ප්‍රවීණ අධ්‍යක්ෂ සහිත චරිතයක්. ඒ වගේම දේශීය විදේශීය රටවල හෝටල් ශේෂ්ත්‍රය පිළිබඳව පුහුණුවක්, ඒ වගේම අධ්‍යාපනයක්, ඒ වගේම රැකියා පළපුරුද්දක් සහිත චරිතයක්. දැනටමත් එතුමා තමන්ගේ රැකියාව ලෙස කලම්බු සිටිසෙන්ටෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරනවා. එහෙනම් ධම්මික මහත්මයා අයිබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. මම ධම්මික මහත්මයාගේ ප්‍රථමයෙන්ම අසා දැන ගැනීමට කැමති මේ හෝටල් ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද? හෝටල් ශේත්‍රය කියන්නේ මොකක්ද කියලා අපි කිව්වොත් හෝටලයක් කියන එක ඉස්සෙල්ල ඩිෆයින් කරලා තියෙනවා විවිධ විදිහට. හෝටල් ඊස් අ වෙරි ඩීටේල්ඩ් ප්ලේස්. ඒක අපි තවත් කිව්වොත් එහෙම හැමදේම ඩීටේල් ගිහිල්ලා ඩිසයින් කරලා ඒකේ ඉන්ටීරිය, එක්ස්ටීරිය ඒ සියල්ලම අපි නිවසක් ගත්තොත් එක්ක ආයතනයක් ගත්තොත් ඒකට වැඩිය ඩීටේල් වලට ෆිනිෂ් කරපු ප්‍රොඩක්ට් එකක් තමයි අපි හෝටල් එකක් කියලා ගන්නේ. ඒක අනිත් තැනකට වැඩිය හැමදේම සුවිශේෂයි. එහෙම කිව්වොත් මම නිවැරදි මං හිතන්නේ. ඔව් සුවිශේෂී. හැමදේම සුවිශේෂී. අපි හිතමු අපි ෆර්නිචර් ගත්තොත් හෝටලෙ. ඒකෙත් ඒකත් ඩිසයින් කරන්න ඕනේ ඒ හෝටලේට අපි හිතමු පළාතට ඒකට යුනික් දෙයක්. අපි හිතමු ඇඳ ඇතිරිලි ගත්තොත්, කර්ටන්ස් ගත්තොත්, පොළව ඒ සියල්ලම ඒ හැම එකේම සුවිශේෂී භාවයක් තියෙනවා. කිචන් එක, කෑම, ප්‍රොඩක්ට්, සර්විස් එක ඒ සියල්ලම ඔක්කොම අනිත් තැනකට වැඩිය හෝටලයක සුවිශේෂී භාවයකින් යුක්තයි. ඒක ඔක්කොම අපි කිව්වොත් එහෙම හැමෝගෙම දෙපාර්තමේන්තු හතරක් අපි ප්‍රධානව ගන්නවා. ඒ හතරෙම සාමූහික ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ එක්ස්පීරියන්ස් මත ඒක ඔක්කොම තීරණය වෙන්නේ ඒ ආයතනේ, ඒ හෝටල් ආයතනේ. ඒක නිසා සුවිශේෂීව අපි හිතමු සුවිශේෂී තැනක් තමයි හෝටලයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඔව්. එතකොට හෝටලයක් කියලා කියන්නේ ඉතාමත් වැදගත් ආකෘතියක, ඒ වගේම විධිමත් සැලැස්මක් අනුව සුවිශේෂී සේවාවක් ලබා දෙන ආයතනයක්. දැන් ඔය ආයතනයට අපේ දරුවෙක් කැමති නම් මේ පාසල් ගමන නිමා කරාට පස්සේ පිවිසෙන්න, තමන්ගේ වෘත්තියට, වෘත්තිය පුහුණුවට ධම්මික මහත්මයාගේ අත්දැකීම් එක්ක අපිට කියන්නකෝ මේ දේශීය සහ විදේශීය වශයෙන් අපේ රැකියාවකට පැමිණීමට, පුහුණුවකට පැමිණෙන්න එන තරුණයෙකුට ඔය කියන සුවිශේෂී ස්ථානය, අපි හිතන හෝටල් කියලා අපි නම් කරොත් මෙන්න මේ ස්ථානේ ඔහුට තියෙන තැන, ඔහුට තියෙන අවස්ථා මොනවද කියලා? ඔව්, අපි
ආධුනිකයෙක් හැටියට ගන්නව නම් එයාව ට්‍රේනි කෙනෙක් හැටියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු හෝටල් පාසලක ඉගෙනගෙන එහෙම නැත්නම් මේ වගේ නයිට ආයතනයේ හදාරලා ඒ අයන අය සියලුම දෙනා අපි ට්‍රේනීස්ලා හැටියට තමයි මුලින්ම ඒගොල්ලන්ව ගන්න. මං හිතමු මං කියන්නම් මං හිතන තාලෙට අපි හිතමු අපි ඉස්සෙල්ලාම හොටෙල් රිසෙප්ෂන් කියන නිලධාරාව හැදෑරුවා. පිළිගැනීමේ නිලධාරිනි. පිළිගැනීමේ නිලධාරිනි. එතකොට ඒකෙදි ඒගොල්ලෝ ට්‍රේනි රිසෙප්ෂනිස් කෙනෙක් පිටියට එයාට හෝටලෙට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. එතකොට අපිට මුලදී ලොකු පඩියක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ආයතනය ඒ ට්‍රේනීව ට්‍රේන් කරන ගමන් තමයි යාගෙන් වැඩ ගන්න. ඉතින් එතකොට දෙපැත්තක් තියෙනවා එතන. මම හිතමු මම තමයි ට්‍රේනි රිසෙප්ෂනිස් හැටියට යන්නේ වැඩට කියලා හෝටලෙට. එතකොට මම වැඩ කරන ගමන් එතන මම ඉගෙන ගන්නවා. ඒකට මට යම්කිසි ගෙවීමක් කරනවා. සමහර හෝටල් වල යුනිෆෝම් එක ෆ්‍රී දෙනවා. එතකොට කෑම බීම ෆ්‍රී දෙනවා. සමහර හෝටල් වල ඉන්න පහසුකම් සලස්සලා තියෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් එක එක හෝටලින් හෝටලෙට වෙනස්. හැම හෝටලෙම නෑ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අයිති වෙනවා. ඒ වගේ ට්‍රේනි කෙනෙක් හැටියට ගියත් නමුත් අපිට පාඩු නෑ. අපි දේ හෝටල් ඔපරේෂන් එක ඉගෙන ගන්න රිසෙප්ෂනිස් ජොබ් එක ඉගෙන ගන්න ගමන්ම අපිට පළපුරුද්දක් වෙනවා. අර යම්කිසි ගෙවීමක් අපි එකඟ වෙලා යන ගෙවීම කරන්න හෝටලෙන් අපිට දෙනවා. ඒ අතරට තමන්ට අවශ්‍ය වෙලාවට ඕෆ් ඩේස් තමන්ට නියමිත ඕෆ් ඩේස් ටික රොස්ටර් එකකට අනුව රිසෙප්ෂන් එකෙන් හදලා දෙනවා. ඒතොර තමන්ට රික්වෙස්ට් කරන්න පුළුවන් මට මේ වැඩවලට මේ දවස් නිමාඩු අවශ්‍යයි කියලා. ඒතොර ඉතින් ඒ ප්‍රාන්ට් ඔෆිස් එකේ මැනේජර් පුළුවන් නම් ඒ හැම නිමාඩුවක්ම සලස්වලා දෙනවා. ඉතින් ඒ වගේ අපි ට්‍රේනීස්ලාට වෙන වෙනම ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙනවා හොටෙල්ස් වල. එයාගේ මාස 6ක ට්‍රේනින් එකට දෙන්නේ, එයා මාස අවුරුද්දකට ට්‍රේනින් එකකට දෙන්නේ. ඒ අනුව අපි ඒ ට්‍රේනින් එක වෙනම ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙනවා ඒගොල්ලන්ට. මේ මාස ගාන වෙද්දී එයා මේ ඒරියා එක කවර් වෙන්න ඕනේ. එතකොට අපි ඒ ඒරියා එකට අසෙස්මන්ට් එකක් කරලා බලනවා. ඒගොල්ලෝ ඒ මාස දෙකෙන් මේ අවශ්‍ය දේ හරියට ඉගෙනගෙන තියෙනවද කියලා. ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙනවා අපි මේ ට්‍රේනින් කෙනෙක් හැටියට. දැන් අර ආයුව තාලෙට කොහොමද මේගොල්ලෝ ජොයින් වෙන්නේ කියලා. ඒ වගේ ක්ෂේත්‍ර හතරටම ඒගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. ට්‍රේනි රූම් බොයි කෙනෙක් වෙන්න පුළුවන්, ට්‍රේනි වේටර් කෙනෙක් වෙන්න පුළුවන්, ට්‍රේනි කුක් කෙනෙක් වෙන්න පුළුවන්. තව ඕගොල්ලෝ ජර්මන් ටෙක් හරි ඒ වගේ ආයතනයකින් ඉංජිනේරුවන්සේට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් හොටෙල් එකේ. ට්‍රේනීස්ලා ගන්නම ඒවටත්. ඒ වගේ ඒ සෙක්ෂන්ස් පහටම හෝටල් වල ඕපන් වෙලා තියෙනවා මේ ඩෝස් මේගොල්ලන්ට ජොයින් වෙන්න. ඔව්, දැන් ඇත්තටම ධම්මික මහත්මයාගේ මේ කියපු පැහැදිලි කිරීම අනුව අපේ දූදරුවන්ට පැහැදිලි වෙනවා. හෝටල් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙනවා නම් ඔබට ආකාර දෙකක් තියෙනවා. එකක් ඔබට යම් ආයතනයක විධිමත් ආයතනයක්. මේ අපි සියලු දෙනාම ධම්මික මහත්මයා මේ විධිමත් ආයතනයක් කියන එක පිළිගන්නකොට මේ ආයතනය ලබා දෙන සහතිකය හෝ ඩිප්ලෝමාව හෝ රජය පිළිගත් එකක් විය යුතුයි. එතකොට බොහෝ විට රජය පිළිගත් වෘත්තිය පුහුණු ආයතනය වෘත්තිය පුහුණු තෘතීය අධ්‍යාපන කමිෂන් සභාව තුළ ඒක ලියාපදිංචි ආයතනයක් බවට පත් විය යුතුයි. එවැනි ලියාපදිංචි ආයතනයක රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ පුහුණුව ලබලා ඔබට පුළුවන් ඔබගේ ප්‍රායෝගික පුහුණුව සඳහා හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙන්න. එසේත් නැතිනම් මේ නයිට ආයතනය වැනි ආධුනිකත්ව පුහුණුව ලබා දෙන ආයතනයක් කරා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධතාවය තුළ ඔබට පුළුවන් ආධුනික පුහුණුවන්නෙකු වශයෙන් ඍජු ලෙසම ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ හෝටලයට සම්බන්ධ වෙන්න. ඔය කියන පුහුණු ක්‍රමවේදයන් දෙක තුළින්ම ඔබට පුළුවන් ඔබේ වෘත්තීය ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න මේ හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධව. දැන් ධම්මික මහත්මයාගෙන් තව මම පොඩි අදහසක් දැනගැනීමට කැමති. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළ අපේ දූදරුව තේරුම් ගත යුතුයි එකක් තමයි මේ හෝටල් ක්ෂේත්‍රය කියලා කියන්නේ හුදෙක් මේ කෝකි කියන තනතුර කෝකි කියන තනතුරටවත් ඊළඟට රූම් බෝයි කියන තනතුරටවත් නෙවෙයි, එතනින් එහාට ගියපු මේක පුළුල් පරාසයක්. ඒකේ ඉංජිනේරුවරු ඉන්නවා, විදුලි ඉංජිනේරුවරු ඉන්නවා, මේන්ටේන් කරන කට්ටිය ඉන්නවා. මේ වගේ විශාල පරාසයක් පුරා දිව යනවා. ඒක එක්තරා ආකාරයක ශේෂ්ත්‍රයක් තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. දැන් මම මේ කතාව තුළ ඔබතුමාගෙන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමාගේ අත්දැකීම් එක්ක මේ පාසල් හැර යන දරුවෙකුට
හෝටල් සේෂය තෝරා ගැනීම ඇයි සුවිශේෂී වන්නේ. දැම මේකින් අදස්කාන වෙනස් සේෂය නරකයි කියන කාරණය නෙවෙයි. ද හෝටල් සේෂය ඇයි අද වෙනකොට සුවිශේෂී වන්නේ. ඒක අපි මේ කාලේ මේ පැන්ඩමික් සිටුවේෂන් එකත් එක්ක කම්පයා නොකර අපි පොදුවේ කතා කරමු. පොදුවේ කතා කරමු. මොකද මේ පැන්ඩමික් සිටුවේෂන් එකක් එක්ක හෝටල් තමයි හොඳටම පීඩාවටපත් වෙලා තියෙන්නේ බිස්නස් එක. රයිට්. නමුත් මේක හොඳටම කරන කාලේ දැන් මම ගත්තොත් ඇයි මම හෝටල් ක්ෂේත්‍රයට ආවේ කියලා මයින් කවුරු හරි කෙලින්ම අහුවොත් ඔව්. මන් දෙනේ උත්තරේ ඉක්මනට සල්ලි හොයන්න. ඔව්. රයිට්. ඔව්. ඒක නිසයි මම නම් හොටෙල්ස් වලට සම්බන්ධ වුණේ. මොකද මම දන්න ඒ කාලේ මට ඒ ලෙවල් කරනකොට මම දන්න මාර්ගේ වැඩිහිටි අම්බේචි අය වැඩ කරන හොටෙල්ස් වල වැඩ කරන කට්ටියට හොඳට සල්ලි තිබුණා. රයිට්. ඉතින් මට නිකම්ම ආසාවක් ඇති වුණා ඒ ලෙවල්ස් වලින් පස්සේ මම හොටෙල් ස්කූල් එකකට ගිහිල්ලා මාත් හොටෙල් එක වැඩට යනවා. මොකද ඒ වගේ ඉක්මන් ක්‍රමවලින් සල්ලි හොයන්න මං කියන්නේ නරක විදි නෙමෙයි. ඔව්. විදිමත් ආකාරයේ සර්විස් චාර්ජ් එක කියන එක හෝටල් වල අපේ පඩියට වැඩිය සමහර හෝටල් වල දෙගුණයක් වගේ. ඔව්. රයිට්. ඒ අමුත්තන්ගේ පැමිණීම අනුව අපිට ඒගොල්ලෝ ගෙවන අපි ඒගොල්ලන්ට ලබා දෙන සේවයට අය කරන බිල් පතේ 10%ක් අපිට සර්විස් චාර්ජ් එකක් හැටියට ස්ටාෆ් එකට ලැබෙනවා. ඉතින් ඒක සමහර හෝටල් වල මම හිතමු මගේ පඩිය රුපියල් 20,000යි සර්විස් චාර්ජ් එක රුපියල් 60,000කට යනවා. ඉතින් එතකොට ඒක ලොකු ගාණක්. ඒක සමහර වෙලාවට ඉතාම වැදගත් සහ ඒකම තමා ගොඩක් අයව ඇට්‍රැක්ට් වෙන්නේ විශේෂයෙන් මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න. මොකද මේකේ තමන්ගේ ට්‍රේනී කියන බැජ් එක අයින් කරගත්තට පස්සේ ෆුල් සර්විස් චාර්ජ් එක හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපේ හෝටල් එක වැඩට එන කෙනෙකුගේ ට්‍රේනී කියන බැජ් එක අයින් වෙන්න නම් අඩුම් ගානේ යා අවුරුදු එකමාරක් නැත්තම් දෙකක් කම්ප්ලීට් කරන්නම ඕනේ ට්‍රේනී කියන தත්තේ. අපිත් එහෙමයි. දැන් මම ඇත්තටම මගේ ජීවිතේ කිව්වොත් එහෙම මම ඉස්ලාම ට්‍රේනි කුක් කෙනෙක් හැටියට වැඩ කරා. මාස 6ක් හෝටල් එකේ, මාස 6ක් හෝටල් ස්කූල් එකේ. ඒ කියන්නේ අපි සිලෝන් හෝටල් ස්කූල් වලට අපි ජොයින් වුණේ. එතකොට ඊට පස්සේ මම ට්‍රේනි වේටර් කෙනෙක් හැටියට වැඩ කරා. එතකොට මාස 6ක් හෝටලේ, මාස 6ක් හෝටල් ස්කූල් එකේ. ඊට පස්සේ මම හවුස් කීපින් කරා. ඊට පස්සේ මාස 6ක් හෝටලේ ආයෙත් හෝටල් ස්කූල් එක. එහෙමම අවුරුදු 4ක් ගියා මගේ මේ ට්‍රේනී බැජ් එක අයින් කරගන්න මට. ඉතින් ඒ කැපවීමෙන් අපි අවුරුදු 4 ඊට පස්සේ රිසෙප්ෂනිස්ට් ට්‍රේනී රිසෙප්ෂනිස්ට් හැටියට වැඩ කරා. එතකොට ආයෙ හෝටල් ස්කූල් එකේ මාස 6ක් ඒකේ බේසික් ලෙවල් කෝස් එක කරා. ඉතින් එහෙම අපි මේ 4 ඉවර කරා. එතකොට ඒ අපි මේ අවුරුදු 4ම අපි ට්‍රේනී බැජ් එකෙන් තමයි වැඩ කරේ. ඉතින් අපි අපිට සීනියර් කට්ටියට ඊටාම ගෞරව කරලා අපිට මොකද ඕනේ වෙන මොකුත් නෙවෙයි වැඩ ඉගෙන ගන්නයි අපිට ඕනේ. රයිට්. ඉතින් ඒ කාලේ අපි 1999 වගේ මම පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ මම යනකොට ඉතින් අපි අපිට තේරෙනවා මේ සමහර කට්ටිය මේකේ අවුරුදු 20-25 ඒ එකම තැන තාම වැඩ. ඉතින් මොකද ඒගොල්ලෝ ඒකට පඩියට කැමති, සර්විස් චාර්ජ් එකට කැමති, පහසුකම් වලට කැමති, හෝටලෙන් ලැබෙන එකම තැන වැඩ කරපු කට්ටිය ඕනතරම් අපිට හම් වෙලා තියෙනවා. සමහරුන්ගේ එකම හෝටලය අවුරුදු පෙන්ෂන් යනකම්ම අවුරුදු 55 පිරෙලා ඒක තමයි යා වැඩ කරන තැන වෙලා තියෙනවා. ඒ මොකද ඉතින් ඒගොල්ලෝ ඒ පුරුදු වෙච්ච රටාවට ගෙවල් වලට ළඟ රීසන් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ට වෙරි කොන්ෆිඩන්ට් එතන වැඩ කරලා එයාට තේරෙනවා මෙයාට මෙතනින් මේ ආයතනින්ම රිටයර් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා ඒ කොන්ෆිඩන්ට් එක ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මත ඒගොල්ලෝ ඉන්න පුළුවන් වෙන්න පුළුවන් එක දිගටම එකම ආයතනයේ එහෙම වැඩ කරගන්න. ඉතින් සමහරු එහෙම නැහැ. සමහරු අවුරුදු 2ක් අවුරුදු 3ක් ඉන්නවා එක තැනක. ඊට පස්සේ ඉතින් එයාගේ එක්ස්පීරියන්ස් එකට වෙන ඔෆර් එකක් ආපු ගමන් ඊළඟ තැනට යනවා. සමහරලාට අපි හිතමු දැන් මෙතන මම හවුස් කීපින් රූම් බෝයි කෙනෙක් විදිහට අවුරුදු 2ක් විතර වැඩ කරා කියලා. එතකොට මගේ එක්ස්පීරියන්ස් එකට මට නිතරම අපි টপ ජොබ්ස් ඔගොලු දන්න ඇති හැමෝම බලනවා. ඉතින් ඒකේ තියෙනවා රූම් බෝයිල අවශ්‍යයි. මට දැන් මෙතන හම්බ වෙන රුපියල් 20,000 මගේ සර්විස් චාර්ජ් එකත් එක්ක රුපියල් 80,000ක් හම්බ වෙනවා කියන්නේ. තව වෙන තැනක සර්විස් චාර්ජ් එක වැඩි හෝටලයක් පඩිය රුපියල් 30,000කට ගන්නවා කියලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි ඒකට ඇප්ලයි කරලා ඒකට යන්නත්
තියෙනවා. ඉතින් ඒක නිසා හරියට චේන්ජ් එක වැඩි මේ චේත්‍රේ ඉන්නකොට. නිතරම ඕපනින්ග්ස් එනවා. පිට රටවල් වල අලුත් හෝටල් එකක් ඕපන් කරනවා. මේකට මෙච්චර මෙච්චර පුහුණු කට්ටිය අවශ්‍යයි. නුපුහුණු ට්‍රේනින්ස් ලවත් ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ හරියට මේ චේත්‍රයේ තමයි මම හිතන්නේ හැම ඕනෙම ලෝකයේ රටක එකක් අනිත් ක්ෂේත්‍රයන්ට වැඩිය ලොකු පුළුල් පරාසයක රස්සා අවස්ථා බිහි කරලා දෙන ක්ෂේත්‍රයක් හැටියට හොටෙල් ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. ඔව් දැන් අපේ ධම්මික මහත්මයා අපේ බොහෝ දූ දරුවෝ කැමති රටයන්. ඔව්. දැන් අපේ ඕලෙවල් කරපු ගමන් ඊළඟ දරුවෝ බොහෝ විට ඒ ලෙවල් වලට යන්නේ නැතුව හෝ ඔලවලින් පසු ඉස්කෝලේ පාසල් ගමන නිමා කරලා පස්සේ බොහෝ දෙනෙක් කැමති රටයන් නේද? අපි සමාජය තුළ බුද්ධි ගලණය හෝ ශ්‍රම විභජ මේ ශ්‍රම ගලණයක් අපි යම් ආකාරයක ප්‍රශ්නකාරී වුණාට අපි දරුවන්ගේ කැමැත්තට තුළ බොහෝ දෙනෙක් කැමති රට යන්න. ඒතකොට මේ රට යන්න තියෙන චාන්ස් එක මම සරලව කිව්වොත් අපේ දරුවන්ගේ භාෂාවෙන්ම රට යන්න තියෙන චාන්ස් එක මොකක්ද මේ හෝටල් ශේෂයට සම්බන්ධව පාඩමාලාවක් හැදෑරුවොත්? ඔව් ඒකෙදි මම හරි ඉස්සෙල්ලා කිව්ව විදිහට හැම රටකම දැන් මාල්දීව්ස් ගත්තොත් ශ්‍රී ලංකාවත් අපි පහුගිය අවුරුදු 4-5 තුල ගත්තොත් හැම මාසෙම අලුත් හෝටලයක් කොහෙයක් ඕපන් වෙනවා. ඉතින් ඒ වගේ දැන් පිට රටවල් වල දැන් දැනටත් වේකන්සීස් ගොඩක් තියෙනවා මේ හෝටල් ක්ෂේත්‍රේ. ඉතින් ඒක නිසා මේ වේකන්සීස් වලට අප්ලයි කරපුවාම ඉතින් ඒගොල්ලෝ ආපහු එන්න යන්න අවුරුද්දකින් ටිකට් එකක් එක්ක accommodation එක ඉතින් ඒ සියලුම පහසුකම් එක්ක තමයි මේ පැකේජ් එක ඔෆර් කරන්නේ. ඉතින් ඒක නිසා හැබැයි ඒකට පුහුණුව තියෙන්න ඕනේ. ඒක තමයි මේ අලුතෙන් ජොයින් වෙන්න ඉන්න නංගිලා මල්ලිලා දූල පුතාලට මම කියන්නේ හරි ක්ෂේත්‍රය තෝරගන්න. අපි හිතමු රිසෙප්ෂනිස්ට්ද, රූම් බෝයිද, වේටර්ද, කුක්ද, එන්ජිනියරින්ග්ද ඒක හරි ක්ෂේත්‍රය හරියට තෝරගන්න. ඒකේ හොඳ පුහුණුවක් හොඳ ආයතනයක අර ඔබතුමා කිව්වා වගේ එක්කෝ රජයේ වෙන්න පුළුවන් එක්කෝ පෞද්ගලික අංශයේ තියෙනවා. ඒවට යන්න ඒකට ගිහිල්ලා සර්ටිෆිකේට් කෝස් එකක් කරලා හෝටලයක ලංකාවේ හෝටලයක පළපුරුද්ද ලබා ගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ග ට්‍රේනි කියන බැජ් එක අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ නුපුහුණු කියන බැජ් එක අයින් කරගන්න පුළුවන්. එතකොට චාන්සස් ඕන තරම් තියෙනවා. පිට රටවල් වල ශ්‍රී ලංකාවේ දැන් ලංකාවෙත් ඇත්තටම අන්තිම පහුගිය අවුරුදු 4 තුල පුදුම රැකියා ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ වුණා මේ හොටෙල් ක්ෂේත්‍රේ. අපි දැනුවත්වම අපි පුහුණු නුපුහුණු කට්ටියව ඇති තරම් අපි මේ රෙක්‍රූට් කරා. ඒ අමතරව අපි ස්කූල් ලීවර්ස්ලා අපි එක තත්යකට ආවා මේ ඒ ලෙවල් කරලා ඉවර වෙච්ච කට්ටියගේ ස්කෝල ලෙවල්ට ගිහිල්ලා ඒ කට්ටියව රැස් කරවල ඒගොල්ලන්ට සංචාරක ක්ෂේත්‍රයේ ජොයින් කරව ගන්න. මොකද අපිට එච්චර රැකියා අවස්ථා ගොඩක් තිබුණා පහුගිය කාලේ. අපි ස්කෝල වලට ගියා. රූරල් ඒරියාස් වල ස්කූල්ස් වලට ගිහිල්ලා අපි කතා කරා. කතා කරලා කිව්වා මෙහෙමයි මෙහෙම ජොයින් වෙන්න ට්‍රේනීස්ලා හැටියට අපි ඕගොල්ලන්ට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා හෝටලේ. එන්ඩ ඉන්ඩ කණ්ඩ නවතින්නත් සියල්ලමත් සමග ඔයාට ට්‍රේනින් වෙන කාලෙත් ගෙවීමක් කරනවා කියලා. ඒ වගේ අපි මිනිස්සු බඳගත්තා. අලුත් ළමයි බන්ද ගත්තා. ඉතින් ඒ වගේ ලොකු ඒරියා එකක විහිදුන චාන්සස් ඕන තරම් තියෙනවා පිට රටයි ශ්‍රී ලංකාවේ කට්ටියට රැකියා අවස්ථා. හැබැයි ඒ දෙකටම අර ඔබතුමා කීවා වගේ හොඳ ආයතනයක පුහුණුවක් තිබිය. ඒ පුහුණුව අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැත්තම් පිළිගැනීමක් අඩු වෙයි බලාපොරොත්තු වෙන්නේ අපිට. මොකද ඕන තරම් ගියපු ගමන් මහන ඔයා මොන ට්‍රේනි කෙනෙක්ද හැටියට හිටී කියලා අලුත් කට්ටියට. ඔව් දැන් ඇත්තටම ලංකාව දූපතක්. ඔව් මේ දූපත කියන්නේ හරි සෞන්දර්යාත්මක ස්වභාවික යුත්ත ස්වභාවික පරිසරය මුහුද ගහකොළ ඇලදොළ මේ සියල්ලෙන්ම පිරිපුන් ලෝකේ කිසිදු රටක නොමැති ජෛව විවිධත්වයක් සහිත දූපතක්. සමාජය හරි සංකීර්ණයි. මිනිසු දැඩි තරඟකාරීත්වයක සංකීර්ණ ජීවිතයක් අතිදාවනකාරී ජීවිතයක් ගත කරනකොට ඔවුන්ට යම් ජීවිතයේ හැම අවස්ථාවකදීම විනෝදය හොයාගෙන යනවා. සෞන්දර්යය හොයාගෙන යනවා. එතකොට ඒ සෞන්දර්යය හොයාගෙන යනකොට ඔවුන් සංචාරය කරන එක්තරා තැනක් තමයි තෝරාගත් ස්ථානය ලෝකෙම අවධානය යොමු වෙච්ච රටක් තමයි ලංකාව. ඔබ දන්නවා මේ කියන කොරෝනා තත්ත්වයේ තුලත් ඔබ රටේ පාලකයන් විවිධ උගතුන් වියතුන් කතා කරනවා මේ සංචාරක ව්‍යාපාරයේ කතරම් අපේ ආර්ථිකයට දායකත්වයක් සැපයුවාද කියන එක නේ. අනේ ඒ නිසා තමයි අපේ ධම්මික මාත්මයා වගේ පිලිස්
පාසල්වලට ගිහිල්ලා විවිධ වැඩසටහන් කරලා ළමුන්ව දැනුවත් කරන්න මේ අපි නයිටා වීටීඒ වගේ ආයතනත් ඇත්තටම මේ කාර්යය සිදු කරනවා. එතකොට මේ අපි හැමෝම සේවාවක් ලෙස මේ දූදරුවන් කියන්නේ මේ මෙපැම් මේ විශාල ප්‍රමාණයේ රැකී අවස්ථා තියෙන මේ හෝටල් ක්ෂේත්‍රයට එන්න ඇවිල්ලා ඔබේ පුහුණුව ලබා ගන්න කියලා. දැන් අපි හිතමු දැන් මේක මහත්මයා අපේ තරුණ දූපුතෙක් එනවා මේ හෝටල් ක්ෂේත්‍රයට. මේ හෝටල් ක්ෂේත්‍රයට පැමිණුණාට පස්සේ ඔහුව ඇය විසින් අනුගමනය කළ යුතු යම් ආකාරයක නීති පද්ධතියක් රීති පද්ධතියක් නැත්නම් ඔහුගේ චර්යාවේ තිබිය යුතු වෙනස්කම් තියෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ ඔබ්බට ගිහිලා පාසල් ගමනින් පසු ඔහු කෙළිදොලින් නිවසේ ගත කරනවා. දැන් හෝටලේ කියලා කියන්නේ ඇත්තටම රැකියා ස්ථානයක්. දැන් හෝටලයකට හරියන චරිතයක් බවට පත්වෙන්න කලින් හෝටල් සේසේ තෝරා ගන්න කලින් ඔබතුත් ප්‍රගුණ කළ යුතු ගුණාංග මොනවද කියලා ඔබතුමාගේ අත්දැකීම් එක්ක අපිත් එක්ක කතා කරමු. අපි ඒකෙදී මම කියන්නේ මේ ලැංග්වේජස් පිළිබඳව මම ඉස්සල්ලාම කියන්න. ඔව්. ඒකෙදී ඉංග්‍රීසි දැනුමට අපි ඉස්සරට වැඩිය පාවිච්චි කළ යුතුයි. ඒකෙන් වෙනසක් තමන්ගේ ජීවිතයට ඇති කරගත යුතුමයි මම කියන්නේ සිංහල භාෂාව අමතක කරන්න කියලා. මම කියන්නේ මොකද අපිට හම්බ වෙන්නේ අපි යන්නේ ජාත්‍යන්තර මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් එතකොට අපිට ඉංග්‍රීසි භාෂාව තියෙනවා නම් ඕනම ෆ්‍රෙන්ච් නැෂනැලිටි වෙන්න පුළුවන්, ජපනීස් නැෂනැලිටි වෙන්න පුළුවන්, රෂ්‍යන් නැෂනැලිටි වෙන්න පුළුවන්. ඒ ඕන එකක් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් ඒගොල්ලන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න අපිට මැනේජ් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාව පුළුවන් නම්. ඒක නිසා එහෙම කවුරුත් හරි බලාපොරොත්තු වෙනවා නම් හෝටල් ක්ෂේත්‍රයට ජොයින් වෙන්න ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පිළිබඳව ඉගෙන ගන්න දැම්ම ඉඳන්ම කතා කරන්න. රයිට්? කොහොමද දෙබසක් ගෙනියන්නේ? ඒ වගේ බේසික් දේවල්. ඉතින් ඒ වගේ දේවල් වලට ඕන තරම් ආයතන තියෙනවා පැහැදිලිවම ඔන්ලයින් ස්ටඩි කරන්න පුළුවන් ඒ පිළිබඳව. ඊට අමතරව අපි කවුරුත් හරි හෝටල් ක්ෂේත්‍රයට ජොයින් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අය දැනගත යුතුයි අපි යන්නේ හෝටලයක වැඩ කරන්න. අපි මේ හෝටලේ වැඩට යන්නේ අපි එතෙන්ට එනවා නිමාඩු ගත කරන මිනිස්සු. ඒගොල්ලෝ නිමාඩුව කියන්නේ සමහර වෙලාවට අපේ රජයේ පෝය දවසක් වෙන්න පුළුවන්. සමහරලාට නත්තල් දවස වෙන්න පුළුවන්. සිංහල අවුරුද්ද දවස වෙන්න පුළුවන්. වෙසක් දවස් වෙන්න පුළුවන්. ඒ දවස් වලට තමයි සමහර වෙලාවට ලොง වීකෙන්ඩ් එකක් අල්ලලා වැඩිපුර සෙනගක් එන්නේ හෝටලෙට. ඉතින් ඒ නිමාඩුව අපිට අයිති වෙන්නේ. ඒකේ අපි ගත කරන්නේ හෝටලේ අපේ සහෝදර සේවක මඩුල්ලත් එක්ක. ඉතින් ඒක අපිට වෙනම ෆැමිලි එකක් වෙනවා එතෙන්ට ගියහම. ඉතින් එතකොට මේ පාළුව දැනෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගෙදර සමාජිකයෝ වගේ නෙමෙයි එතන. නමුත් ඒක හෝටල් ෆැමිලි එකත් එක්ක ජීවත් වෙනකොට ඉතින් ඒක එච්චර අපිට නම් දැනුන්නේ නැහැ. මම දැන් අවුරුදු 18ක් මම ඉඳලා තියෙනවා. ඉතින් මම ඒක ක්‍රිස්මස් එකකටවත් ගෙදර ඉඳලා නැහැ. එක 31st night එකකටවත් මම ගෙදර ඉඳලා නැහැ. මෙච්චර කාලෙකට අපි හිටියේ හොටෙල්ස් වල. ඒ 31st night එක අපි ගත කරේ හොටෙල්ස් වල. එතකොට සිංහල අවුරුද්ද මම හිතන්නේ අවුරුදු 15ක් විතර මම ගෙදර හිටියේ. එක් ඔක්කොම අපි ඒ හොටලේ ඉතින් අපි ගෙදර සමරනවා වගේම ඉතින් හොටලේ ෆැමිලි එකත් එක්ක අපි ගත කරනවා. ඉතින් ඒ වගේ කැපකිරීමක් කරන්න අවශ්‍යයි. මොකද ඉතින් අපිට ඒක අනිත් පැත්තෙන් ගෙවෙනවා ඒවට හොඳට. ඒක නිසා මේ කැපකිරීම අවශ්‍යයි. අපි දැනගන්න ඕනේ අපි හෝටලයකට ගියපුවාම අනිත් අයගේ නිමාඩු දවස් තමයි අපේ වැඩ කරන දවස්. ස්පෙෂලි අපි හිතමු වීකෙන්ඩ් එකක් එනවා. ඕන ලොง වීකෙන්ඩ් එකක් එනවා. අපි හිතමු පෝය නිමාඩු ෆ්‍රයිඩේ, සැටර්ඩේ, සන්ඩේ. එතකොට මේ දවස් තුනම අල්ලලා දැන් සාමාන්‍යයෙන් වෙන ආයතනයක නම් ඕන නිමාඩුව හම්බෙනවනේ. දැන් අපිට මේ දවස් තමයි අපිට බිසිම දවස්. ඉතින් අපි මේ දවස් වලට රොස්ටර් එක බලනවා. දැන් ලබන මාසේ රොස්ටර් එක හදනකොට අපි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විදිහට වැඩ කරන කාලේ අපි රොස්ටර් එක බලන්නේ, කැලෙන්ඩර් එක බලනවා. ලොง වීකෙන්ඩ්ස් එක ඉස්සෙල්ලාම අපි රතු කරනවා. ඊට පස්සේ මේ දවස් වලට අපි වැඩිම සේවක පිරිස ගෙන්නන්න තමයි අපි කටයුතු කරන්නේ. මොකද මේ දවස් තමයි බිසිම දවස්. මේ දවස් තමයි අපිට වැඩියෙන්ම ආදායම් වෙන දවස්. මේ දවස් තමයි අපි වේටර්ලා හැටියට වැඩියෙන්ම ටිප් එක ගන්න දවස්. රූම් බෝයිල හැටියට වැඩියෙන්ම ටිප් එක හම්බෙන දවස්. ඉතින් සමහර ස්ටාෆ් කට්ටිය කියනවා ලොง වීකෙන්ඩ්ස් වල ඒගොල්ලන්ගේ රොස්ටර්
අපි දෙනවා මේ රොස්ටර් රික්වෙස්ට් කරන්න දෙනවා නිමාඩු. ඒගොල්ලන්ට දවස් 4ක් නැත්තම් 3ක් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් වලට මගුල් ගෙවල් අපි දැන් ලබන මාසේ මගුල් ගෙදර මේ මාසේ ඉන්වයිට් කරන්නේ. එතකොට ඒ දවස් දා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ වගේ ට්‍රිප්ස් යන ඒවා මේ මාසේ ලබන මාසේ ප්ලෑන් කරන්න. ඉතින් ඒවා මාරු දා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ රික්වෙස්ට් අපි දෙනවා 4ක් නැත්තම් 3ක් ඉල්ලන්න කියලා. ඒ දවස් අනිවාර්යෙන්ම අපි පුළුවන් තරම් 99%ම අපි try කරන්නේ මේ නිමාඩු දවස් ඉල්ලපු ඒවා දෙන්න. මොකද අපි නැත්තම් දන්නවා මේක absent එකක් තමයි වෙන්නේ මේ දවස්වල වැඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි roster එක හදනකොට අපි මේ විදිහට තමයි ගොඩක් වෙලාවට ලෑස්ති කරන්නේ long weekends especially අපි දානවා වැඩිපුර වැඩ කරන staff එක අපි හිතමු මගේ 20ක් ඉන්නවා කියලා. 20ෙන් අඩුම ගානේ 15ක්වත් එදාට වැඩට එන විදිහට තමයි දාන්න මම බලන්නේ. මොකද නැත්තම් අමාරුයි අපිට වැඩ කරගෙන යන්න. ඉතින් ඒ වගේ කැපවීම පොඩ්ඩක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක සහ මේ වගේ පබ්ලික් හොලිඩේස් වල වැඩ කරන්න කැප වෙන්න ඕනේ පොඩ්ඩක්. අපි හෝටල් වල වැඩ කරනවා නම් නැත්තම් අපි තමයි අන්තිමට ඒකෙන් ලූස් වෙන්නේ හෝටලේ වැඩට යන හැටි අය හැටියට. මොකද ඒ දවස් තමයි අපිට වැඩියෙන්ම ටිප් එක හම්බෙන දවස්. අපි වේට කෙනෙක් හැටියට වැඩ කරනවා නම් අපි රූම් බොයි කෙනෙක් වැඩියට වැඩ කරනවා නම් රිසෙප්ෂන්ස් කෙනෙක් බෙල් බොයි කෙනෙක් ඩෝමන් කෙනෙක් ඩ්‍රයිවර්ස්ලා ඒ දවස් තමයි වැඩියෙන්ම බිසි දවස් හොඳම දවස් ටික වැඩ කරන්නේ. ඉතින් ඒකෙදි අපි නම් මට නම් ඇත්තටම මහත්මයා මට නම් මේ එහෙම අපහසුතාවයක් දැනුන්නේ ඒ දවස්වල වැඩ කරනවා කියලා. මොකද එතකොට අපි එතෙන්ට ගියපුවාම හම්බ වෙන්නේ අපේම සහෝදර සේවක පිරිස. ඉතින් ඒගොල්ලොත් එක්ක ඉතින් එහෙම කාලය ගත කරනකොට ඉතින් ඒක එච්චර ලොකුවට දැනුන්නේ නැහැ. ඉතින් ගෙදර වගේ නෙමෙයි තමා. නමුත් අපි ඒක ඉතින් අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක ඉබේම අපිට ඒක වෙනස් වුණා. ඔව් දැන් හෝටල් ශේෂ්ත්‍රයට පැමිණෙන ඔබට සංවේදන කුසලතාවයක් ප්‍රගුණ කළ යුතුයි. දැන් කෙනෙකුට බය වෙන්න පුළුවන් මට ඉංග්‍රීසි බෑ. මට අනික තවත් ලැංග්වේජ් බෑ. මට පිරිසක් ඉදිරියේ කතා කරන්න බෑ. මෙහෙම පොඩි යම් යම් පෞරුෂය පිළිබඳ යම් යම් අර්බුද තියෙනවා. හැබැයි අමතක කරන්න එපා. ඔබ විධිමත් පාඨමාලාවක් අදාරනවා නම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ඔවුන් ඔබේ දුර්වලතාවය හඳුනාගෙන ඊට පිළියම් යොදලා තමා ඔබ පුහුණුව සඳහා යොමු කරන්නේ. එඳ කිසිසේත්ම ඒ කියන ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමා ඔබ සම්පතක් හෝටලයට ඉඳා හෝටලයක් ඔබව බලා ගන්න. පැහැදිලිද? ඔබේ දුර්වලතාවයට ඔබේ ඉදිරි දියුණුවට හෝටලය අනිවාර්යයෙන්ම වග කියනවා. මොකද ඒ මානව සම්පත හෝටලේ දියුණු කරොත් එහි ප්‍රතිලාභය හෝටලයට නැවත හිමි වෙන නිසා ඒ හෝටලයට නොලැබුණත් සමස්ත ශේෂ්ත්‍රයට අනිවාර්යයෙන්ම ඒ දේ ලැබෙනවා. එහෙනම් ධම්මික මහත්මයාත් එක්ක මම මේ කතාබහ පොඩි වෙනත් පැත්තකට ගෙන යන්න කැමතියි. ධම්මික මහත්මයා, මේක එක මතවාදයක් මට තියෙන මගේ අත්දැකීමක්. සමහරට ධම්මික මහත්මයා මේ අදහස එක සමහර එකඟ නොවෙන්න පුළුවන්. ඔබතුමාට විවෘත අදහස් ප්‍රකාශ කිරීමේ අදහස තියෙනවා මේ ප්‍රශ්නේදී. ඒ තමයි දැන් ධම්මික මහත්මයා, අපේ 19:51 කියලා හොට්ලයින් එකක් තියෙනවා. මේක ඇත්තටම අපි දැන් අවුරුදු කීපයක ඉඳලා වෘත්තීය පුහුණුව ආධාරන දූදරුවන්ට තමන්ගේ වැඩ ලෝකයට පිවිසීමට යම් ආකාරයක ගැටලුවක් වෙතොත් සතියේ වැඩ කරන දිනයන්හි පිළිතුරු සපයන්න පුළුවන් ගන්න පුළුවන්. දැන් පැය 24ම අපි ඒක විවෘත කරලා තියෙනවා. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට 19:51 අමතලා තමන්ට තියෙන වෘත්තීය පුහුණු ගැටලුවක් පුහුණු අවස්ථාව පිළිබඳව කතා කරන්න පුළුවන්. දැන් ඔය හොට්ලයින් එකට කෝල්ස් එනකොට දැන් සමහර ළමයි කතා කරනවා, දැන් මේක මහත්මයා අපිට හෝටල් පාඩමාලාවක් කරන්න බැයිද? දැන් ඔවුන් බහුල පාවිච්චි කරන වචනයක් තමයි හෝටල් මැනේජ්මන්ට් කෝස් එකක් නැද්ද? ඇත්තටම එකපාරටම මැනේජර් කියන රෑන්ක් එකට හෝටලයකට ළමයෙකුට යන්න පුළුවන්ද? ඔව්, ඒක මම මෙහෙම කියන්නම්. අපි හිතමු ඒගොල්ලෝ අහන්නේ හෝටල් මැනේජ්මන්ට් කෝස් එකක් කියලා බලාපොරොත්තු වෙන්නේ අර ඔබතුමා කිව්වා වගේම කෙලින්ම මැනේජර් කෙනෙක් වීමේ පරමාර්ථය. නමුත් ඒකට යන්න නම් එතුමා හෝ එතුමිය දැනගෙන සිටිය යුතුයි අනිත් ඔපරේෂන් එක. ඉතින් ඒ ඔපරේෂන් එකේ සියලුම දේ තමයි අපි දැන් අපි හිතමු නයිට් එකේ උනත් තියෙන ට්‍රේනි කෝසස් හතරක්. ඊට පස්සේ තමයි යන්න තියෙන්නේ මේ ඇඩ්වාන්ස් ලෙවල් කෝස්. ඊට පස්සේ ඩිග්‍රී එකට. ඔව්. ඉතින් ඒ වගේ තමයි අපිත් ඉගෙන ගත්තේ. අපි හෝටල් මැනේජ්මන්ට් තමයි අපි කරේ. නමුත් අතනින් තමයි පටන් ගන්න ඕනේ. ඒ ට්‍රේනි රිසෙප්ෂනිස් කියන්නේ අපි මම ජෙනරල් මැනේජර් වෙන්න පුළුවන් එක්ස් කියන ආයතනයේ. නමුත් මම දැනගෙන හිටියේ නැත්තම් රූම් බොයිගේ ජොබ් එක මොකද්ද? වේටර්ගේ ජොබ් එක මොකද්ද? ට්‍රේනි කුක්ගේ
ජොබ් එක මොකක්ද කුක්ගේ ජොබ් එක මොකක්ද එතකොට රිසෙප්ෂන් එකේ ජොබ්ස් මොනවද ඒ සියලුම දේවල් වල එක්ස්පීරියන්ස් එකක් නැත්තම් මං මැනේජ් කරද්දි මං දන්නේ මේ මේ දේවල් මේ මේ විදිහට මේගොල්ලන්ට සමහරලාට ප්ලේ අවුට් කරන්න පුළුවන් ප්ලේ අවුට් කරනවා කියන්නේ මේ එක එක මාරු වෙන්න පුළුවන් දේවල් වලින් අයතා විදිහට සල්ලි වගේ දේවල් හොරකම් කරන්න පුළුවන් ඉතින් ඒ වගේ දේවල් වලට ඉඩ සෑහෙන්න ඇහිරෙනවා මම ඒ සියලුම ජොබ්ස් පිළිබඳව දන්නවනะ ඉතින් ඒක නිසා එක පාටම හෝටල් මැනේජ්මන්ට් කරනවා කියන එකට අපි නම් එකඟ නැහැ එහෙම ඉන්නත් බෑ මම එහෙම බෑ ඒක නිසා එයා යන්න ඕනේ බේසික් ලෙවල්ස් හතර කරලා ඊට පස්සේ යන්න ඕනේ මං හිතනවා මම ස්පෙෂලායිස් කරනවා දැන් අපි වෛද්‍ය වෘත්තියේ උනත් තියෙනවනේ එයා ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙලා ඊට පස්සේ එයා ස්පෙෂලායිස් කරනවා ඇස් පිළිබඳවද කන් පිළිබඳවද අස්තිද අන්න ඒ වගේ අපිටත් ඒ දැන් අපි සබ්ජෙක්ට්ස් හතරක් ඉගෙන ගත්තානේ ඔව් ඒ හතරෙන් එකක් තමයි කැමති ස්පෙෂලායිස් කරන්න ඒක ඒක වැඩිපුර හදාරලා ඊට පස්සේ ඒකෙන් උපාධියක් අරගෙන ඔන්න කෙලින්ම මැනේජ්මන්ට් ලෙවල් එකට යන්න පුළුවන් ඔව් ඒක තමයි අපි කරේ ඔව් අවුරුදු හතරක්ම අපි වැඩ කරා ඔක්කොම ක්ෂේත්‍ර හතරෙම ඊට පස්සේ මම තෝරගත්තා හවුස් කීපින් කියන විෂය ඒකේ මම උසස් පෙළ හැදෑරුවා ඒකේ උසස් පෙළ ඉන්ටර්මීඩියට්ස් ඇඩ්වාන්ස් කරලා ඊට පස්සේ මම ඒකේ උපාධියක් අරගෙන එතනින් තමයි එලියට ඇවිල්ලා මම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හැටියට ගියේ ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් මැනේජර් කෙනෙක් හැටියට තමයි යන්නේ එතනින් ඒ ලෙවල් එකෙන් පාස් වුණාට පස්සේ ඉතින් ඒකට අවුරුදු 6කවත් කාලයක් යනවා ඉතින් එහෙම තමයි අපි සමහර හොටෙල්ස් වල මට මතකයි ඉස්සර හිල්ටන් හොටෙල් එකේ මැනේජ්මන්ට් ට්‍රේනීස් ලව අපි කෙලින්ම ගත්තා. ඔව්. මේගොල්ලෝ ගත්තාම මේගොල්ලෝ ඩිපාර්ට්මන්ට්ස් හතරෙම වැඩ කරන්න ඕනේ. හතරෙම අවුරුදු 6කින් තමයි එතනත් ඊට පස්සේ මේගොල්ලෝ අර එක්සිකියුටිව් කියන ලෙවල් එකට එනවා. ඊට පස්සේ මැනේජ්මන්ට් ලෙවල් එකට යනවා. ඊට පස්සේ තමයි දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙන්නේ. ඉතින් ඒ වගේ ඒක ප්‍රොසස් එකක්. ඔකේ එක පාර්ට්ම අපිට හොටෙල් මැනේජ්මන්ට් කරනවා කියලා හොටෙල් මැනේජ්මන්ට් කෝසස් තියෙනවා. නමුත් හෝටලයකට ගන්නකොට අපි බලනවා දැන් අපි මැනේජර් වුණත් කවුරු හරි ඉන්ටර්විව් කරලා නැගන්නේ අපි බලනවා මෙයා කොහේ කොහේද වැඩ කරලා තියෙන්නේ මොනවාද කරලා තියෙන කෝසස් මොනවාද තියෙන එක්ස්පීරියන්ස් එක මොන හෝටලේ කොච්චර කොච්චර කල් හිටියද මොන දෙපාර්තමේන්තු වලද මෙයා කවර් කරලා තියෙන්නේ ඉතින් ඒව ඔක්කොම කරුණු කරලා බලලා තමයි මැනේජ්මන්ට් පොසිෂන් එකකට ෆිල් කරගන්න බලන්නේ ඉතින් ඒක නිසා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මැනේජ්මන්ට් කරන්න ඉතින් මැනේජ්මන්ට් කියන එක පටන් ගන්නෙ මේ බේසික් ලෙවල්ස් හතරෙන් ඊට පස්සේ ඉන්ටර්මීඩියට්ස් ඇඩ්වාන්ස් ඊට පස්සේ තමයි ඒකේ උපාධියක් අරගෙන එළියට යන්නේ ඉතින් ඒ විදිහට තමයි ඒක මට හඳුන්වන්න පුළුවන් ඔව් දැන් දබික මහත්මයාගේ කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ හෝටලේක ඇත්තටම හෝටලයක් කියන්නේ සාමූහික ක්‍රියාකාරීත්වය. ඔව්. ඒතර ඒකේ සාමූහික ක්‍රියාකාරීත්වයේ තුල টপ ලේයර් එකේ නැත්නම් මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉන්න චරිතය. ඔව්. හැමතිස්සෙම මේ ශේෂ හතර පිළිබඳවම මූලික අවබෝධයක් තියෙනවා. දැන් අපි බොහෝ මේ සාකච්ඡාව තුල ශේෂ හතරක් කියලා කතා කරා. මම උතුමාගෙන් අසුළු වේලාවකින් දැනගන්න කැමති මොනවද මේ ශේෂ හතර? ඔව් අපි ඉස්සල්ලාම ගමු හොටෙල් රිසෙප්ෂන් ඒක පිළිගැනීමේ ක්ෂේත්‍රය. ඉතින් ඒකෙදි එතනක් ජොබ්ස් ගොඩක් තියෙනවා. රිසෙප්ෂනිස් ජොබ් එක තියෙනවා, රිසෙප්ෂන් සුපර්වයිසර්ගේ ජොබ් එක තියෙනවා. එතකොට නයිට් රිසෙප්ෂනිස් ජොබ් තියෙනවා, නයිට් සුපර්වයිසර්ගේ ජොබ් එක තියෙනවා. එතකොට ලොබි මැනේජර් තියෙනවා, ගෙස්ට් රිලේෂන්ස් මැනේජර් තියෙනවා. එතකොට ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් තමයි දෙපාර්තමේන්තු ප්‍රධානි. ඒ වගේ එතන අපි නිකන් බේසිකලි ගත්තොත් එතකොට ඩෝමන් එතකොට බෙල් බොයි මේ සියල්ලම වැටෙන්නේ මේ ෆ්‍රන්ට් ඔෆිස් කියන මේ දෙපාර්තමේන්තු වල. ඉතින් එතනම ජොබ්ස් කීයක් මං ඒ පොසිෂන්ස් කිව්වද දැන්? 10ක් වගේ 10ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේ ඒකට එච්චරක් තියෙනවා. ඊළඟට අපි යමු හවුස් කීපින් කියන එකට. ඔව්. ඒක ඇවිල්ලා රූම් බොයි, ට්‍රේනි රූම් බොයිස්, පබ්ලික් ඒරියා ඇටෙන්ඩන්ට්ස්, එතකොට සුපර්වයිසර්ස් එතකොට assistant housekeeper, housekeeping executive, ඊට පස්සේ executive housekeeper. එතනම තියෙනවා තත්ත්වයන් හතක්. දැන් ඒ housekeeping යටතට තමයි laundry එකක් තෙන්නේ ගොඩක් තැන්වල. එතකොට laundry manager, washerman ලා, iron
ප්‍රෙස් අයන්මන්ලා එකන අයන් කරන කට්ටිය ඩ්‍රයි ක්ලීනර්ස්ලා ඉතින් ඒ වගේ එතනත් තියෙනවා හයක් විතර තවත් ජොබ් ලෙවල්ස් ඉතින් එහෙම එතකොට මේ හවුස් කීපින් එක ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඒ කියන්නේ වේටර්ස්ලාගෙන් පටන් ගන්න ට්‍රේනි වේටර් ඊට පස්සේ කැප්ටන් ඊට පස්සේ සුපර්වයිසර් රෙස්ටොරන්ට් මැනේජර් රෙස්ටොරන්ට් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් එක්සිකියුටිව් ඊට පස්සේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් එතනක් තියෙනවා ලෙවල්ස් 6ක 7ක විතර ජොබ්ස් ගොඩක් ඊට පස්සේ අපි යමු ෂෙෆ් ඒ කියන්නේ කිචන් එකට කුකරි ට්‍රේනි කුක් එතකොට එතනටම යටට තමයි වැටෙන්නේ මේ අපේ කිචන් ස්ටුවඩින් කියන අංශය කිචන් ස්ටුවඩින් කියන අංශයට අයිති වෙනවා කිචන් ස්ටුවඩින් මැනේජර් කිචන් ස්ටුවර්ඩ්ස්ලා ඒ කියන්නේ අපේ කුස්සිය පිරිසිදුව දැන් හැම කුස්සියක්ම තියෙන්න ඕනේ අපේ ISO ස්ටෑන්ඩඩ්ස් වලට right ඒතකොට මේ පිරිසිදු කිරීමට වෙනම කිචන් ස්ටුවඩින් කියන අංශයක් ඉන්නවා ඒගොල්ලෝ තමයි ඒවා මේන්ටේන් කරන්නේ ඒගොල්ලෝ තමයි කුස්සියේ කුක්ස්ලට අවශ්‍ය පොට්ස් ඇන්ඩ් පෑන්ස් පිරිසිදු කරලා ඒවා ලබා දෙන්නේ ඒවා ඕඩර් කරන්නේ ඒවා මේන්ටේන් කරන්නේ ඒ වගේ ලොකු සබ්ජෙක්ට් එකක් තියෙනවා කිචන් එකේ කුක්ස්ලා උයනවා නමුත් මේ කිචන් ස්ටුවඩින් කියන අංශය තමයි අර සියලුම දේ කුස්සිය කරන්නේ ඉතින් ඒ වගේ කිචන් එකත් එතකොට එක්සිකියුටිව් ෂෙෆ් සූස් ෂෙෆ්ලා ඩෙමි ෂෙෆ්ලා කුක්ස්ලා ට්‍රේනීස්ලා ඒ වගේ ඒකෙත් රෑන්ක්ස් 8ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේ මේ ක්ෂේත්‍ර හතරම ගත්තොත් හැම එකටම ටයිටල්ස් 10ක විතර අපිට ගන්න පුළුවන් ඕගනයිසේෂන් ස්ට්‍රක්චර්ස්. ඊට පස්සේ අපි යමු දැන් ඒ තමයි ප්‍රධානම හතර මම කිව්වේ. ඒ අතරින් සපෝර්ටිං ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා හෝටලයක. ඉංජිනේරින්. ඔව්. ඉංජිනේරින් තමයි හෝටලේ ලොකුම දෙපාර්තමේන්තු ගොඩක් තැන්වල. වැඩිම පිටසක් ඉන්නේ මොකද maintenance of the building is very important. Yes. painters ලා ඉන්නවා, masoners ලා ඉන්නවා, plumbers ලා ඉන්නවා, electricians ලා ඉන්නවා, foremen ලා, supervisors, assistant engineers, direct engineers. ඒ වගේ ඒකෙත් තියෙනවා levels 8ක විතර ප්‍රමාණයක job titles engineering වල. ඒකටත් trainees ලව ගන්නවා අපි. එතකොට ඒක එකක්. Then we move into accounts. Accounts වලත් ඕනම බැංකුවක වගේ chief accountant director finance ඉන්නම් එතනත් accountants clerks ඒ වගේ එතනත් layers 7ක 8ක organization structure එකක් තියෙනවා accounts department උවේ. එතකොට අපි කතා කරා department දැන් 6ක් 6ක් කතා කරා. දැනට. ඉතින් ඒ ඔක්කොම වෙනස් වෙනවා එක එක hotelෙන් hotelට. අපි හිතමු ඒකේ තියෙනවා leisure sector එකක් වෙනම. ඒකට අයිති වෙනවා sports ස්පායික ජිම් එක ජිම් මැනේජර් ස්පා මැනේජර් සමහරලාට ගොල්ෆ් ගහන පිටණියක් නම් ගොල්ෆ් කෝස් මැනේජර් ඒ වගේ එතනත් තව ඩිවිෂන් එකක් ඒ වගේ මේක පැතිරිලා තියෙනවා එක එක ආයතනෙන් ආයතනයට වෙනස් විදිහටත් ඒ හෝටලේ කාමර ප්‍රමාණය හැටියට වෙනස් විදිහටත් ඒ හෝටලේ තියෙන බැංක්වට්ස් ෆැසිලිටි බැංක්වට්ස් කියන්නේ උත්සවශාලා ප්‍රමාණයන් අනුව වෙනස් විදිහට ඒක ඔක්කොම වෙනස් වෙනවා ආයතනෙන් ආයතනයට ඒක හතරක් කියන එක අපි ගන්නෙ ප්‍රධාන හතර විතරයි. නමුත් සපෝර්ටිං ඩිපාර්ට්මන්ට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔව්. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. දැන් අපි නිකන් සාමාන්‍ය දූදරුවෝ හිතන්නේ හෝටලයක් කියපුවම එතන ඉන්නේ රූම් බෝයි කෙනෙක්, කෝටිවේට කෙනෙක්, කුක් කෙනෙක් ඒ වගේ ශේෂ විතරයි කියලා. හැබැයි දැන් ධම්මික මහත්මයාගේ කතාවෙන් ඔබට තේරෙනවා ඇති සුවිශේෂී රැකියා ප්‍රමාණයක් මේ හෝටල් ශේෂය සම්බන්ධව තියෙනවා. එහෙනම් ඔබටත් හැකියාවක් තියෙනවා මේ ශේෂයට සම්බන්ධ වෙන්න. ලෝකයේ වඩාත් දියුණු වෙමින් පවතින ශේෂයක්, සංවර්ධනය වෙමින් පවතින ශේෂයක්, කවදාවත් රැකියාවක් නැතිවෙන්නේ නැති ශේෂයක්. හැබැයි ඔබට අවශ්‍යයි කැපකිරීම. අනිවාර්යයෙන්. මේ කැපකිරීම 100%ක්ම තිබිය යුතුයි. එතකොට තමයි ඔබ ඒ ලැඩ එකේ නැගලා උඩට යන්නේ. නැත්තම් එක තැනක හිර වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ආයතනයේට වැඩකුත් නැහැ. ඒ සේවකයාට වැඩකුත් නැහැ. ඉතින් හැමදාම අසතුටෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. ඒක නිසා කැපකිරීම තියෙන කට්ටිය හෝටල් වල ඉබේම උඩට ගිහිල්ලා ඒගොල්ලෝ මැනේජර්ස්ලා වෙලා ඉතාම හොඳට වැඩ කරගෙන යනවා. ඉතින් කැපකිරීම නැත්තම් අමාරුයි. කැපකිරීම ඇති කළ ගත යුතුමයි. ඔව්. ඔබේ කැපකිරීම, ඔබේ කැමැත්ත කියන්නේ මාතෘකාව මේ
හොටල් ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මේකනේ. තමන් රස්සාවක් කරනවා නම් ඒ රස්සාව දිගටම කරන්න නම් තමන්ගේ කැපකිරීමක් කරන්න. රජයේ සේවකයෙක් වුණත් එහෙමයි. පෞද්ගලික අංශයේ බැංකුවක සේවකයෙක් වුණත් ඒක තමයි මගේ නම් පිළිගැනීම සහ ඒක තමයි ඇක්සෙප්ටඩ් දේ නේ. ඔව් ඒක තමයි ඇත්ත. මොකද දැන් රැකියාවක නිසි පරිදි තමන්ගේ යුතුකම සේවාව ආයතනයට ලබා දෙන්න නම් ඔව් තමන් වෘත්තියේ කැපකිරීමක් කළ යුතුයි. කළ යුතුයි. පුද්ගලික ජීවිතයත් වෘත්තියේ ජීවිතයත් බැලන්ස් කරගෙන යා යුතුයි. ඒක තමයි ජීවිතය කියන්නේ. හරි. එහෙනම් අද දින අපේ දූදරුව බොහෝ දෙනෙක් අවබෝධ කරගන්න ඇති ඔබේ දැනුමට එකතු කරගන්න ඇති මේ හෝටල් ශේෂය ඒ හෝටල් ශේෂයේ තියෙන රැකියා අවස්ථා සහ හෝටල් ශේෂය පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබ ලබා ගන්න ඇති. එහෙනම් බේවිම් ස්තුතියි ධම්මික මහත්මයාට ධම්මික දසනායක මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමා සතු දැනුම අපේ දහසක් සුවහසක් වූ දූදරුවන්ට තමන්ගේ වැඩ ලෝකේ ජයගන්න වෘත්තීය ජීවිතයේ ජයගන්න අනාගතයේ ජයගන්න උපදෙස් දුන්නට. හරි. බොහොම ස්තුතියි. Thank you. ඔව් අපි එහෙනම් මතු දවසක ආය ධම්මික මහත්මයාත් එක්ක හම්බ වෙමු මේ ශේෂ්ත්‍රයේම තියෙන තවත් පුළුල් කාරණා සාකච්ඡා කරන්න. ඔබත් කැමති නම් තමන්ගේ වෘත්තීය ජීවිතය ජය ගන්න හෝටල් ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. ඇත්තටම අපේ 1951 කියන හොට්ලයින් එකට කතා කරලා නැත්නම් නයිඩා වෙබ්සයිට් එකට එකතු වෙලා හෝ රාජ්‍යංශයේ සහ පුද්ගලික අංශයේ තියෙන හෝටල් පාඨමාලාවලට ඇතුළත් වෙලා ඔබේ වෘත්තීය ජීවිතය හෝටල් සම්බන්ධව ජය ගන්න. ඒක මම ආයාචනාවක් විදිහට ඔබට කතා කරලා වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් ඉන්නවා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම. ඒ වගේම 1951 හොට්ලයින් එක පැය 24 පුරා විවෘත වෙලා තියෙනවා. ඔබට පොඩි ඇමතුමක් ලබා දීලා මේ ශේෂ්ත්‍රය පිළිබඳ තවත් දැනුමක් ඒ වගේම පුහුණු අවස්ථා පුහුණු පවත්වන ස්ථාන මේ ආදී පිළිබඳව දැනගන්න පුළුවන්. එහෙනම් අදට අපි සමු ගන්නවා සියලු දිනාටම ආයුබෝවන්.